හරිද පුතේ? දැන් පහලිය ගත්තද? ඔව් මිස්. අනික් කට්ටිය? මිස් පොඩ්ඩක් ඉන්නකෝ. අපි කලින් දවසේ කතා කරේ සරල සමීකරණයක් විසඳන්නේ කොහොමද කියලා මම වලට කලින් දවසේ කිව්වා. ඒ සමීකරණ දෙන්න පුළුවන් විදි තමයි මේ ලියලා තියෙන්නේ. අපි කතා කරේ කලින් දවසේ කතා කරේ සමීකරණයක රීජිය ප්‍රකාශනය සමාන කරන වර්ගයකට. එහෙම අපිට සමීකරණයක් දෙන්න පුළුවන්. ඒ වගේම මේ දැන් දීලා තියෙන්නේ රීජිය ප්‍රකාශනයක් රීජිය ප්‍රකාශනයකට සමාන කරලා. ඒ වගේම වීජීය භාග සහිත සරල සමීකරණ විසඳන්නේ කොහොමද? ඒ ටික තමයි අද කතා කරන්නේ. අන්තිමට මම කතා කරලා මේ වීජීය ප්‍රකාශනයක්, ඒ කියන්නේ දෙපැත්තෙම වීජීය ප්‍රකාශනයක් තියෙන සරල සමීකරණ විසඳන්නේ කොහොමද කියලා. ආයි මම ඒක මතක් කරලා දීලා ඔයාලට ඉතුරු එකක් කියලා දෙන්න. හරිද? හරිද පුතේ, මකන්න බෝඩ් එක. හරි මිස්. හරි. එතකොට අපිට පළවෙනි ගාණේ තියෙන්නේ මේ සරල සමීකරණ විසඳනකොට මම කිව්වා ඔයාලට හැමතිස්සෙම අපි බලන්න ඕන පළවෙනි එකම තමයි. පළවෙනිම එක පළවෙනියටම අපි කරන්න ඕන නොදන්නා පදය සහිත පද සියල්ලම එක පැත්තකට ගන්න. නොදන්නා සංකේතය කියන්නේ ඉංග්‍රීසි අකුර සහිත පද සියල්ලම එක පැත්තකට ගන්න ඕන. සියල්ලම එක පැත්තකට ගත්තාම අපිට ලේසි. එක පැත්තකට අරගෙන අපි බලනවා ඊළඟට අපි බලන්නේ ඒ ඉංග්‍රීසි අකුරට වෙලා තියෙන ගණිත කර්ම ටික මොනවද? ගණිත කර්ම අනුපිළිවෙලින් මොනවද? ඒ අනුපිළිවෙලට විරුද්ධ අතට විරුද්ධ ගණිත කර්ම කළා එක එක සංඛ්‍යා. ඒත් එක්ක බැඳිලා තියෙන එක එක සංඛ්‍යා සමාන ලකුණෙන් එහා පැත්තට යවන එක තමයි සමීකරණ විසඳනවා කියලා අපි කරන්නේ. එතකොට මේ සමීකරණේ නම් දෙපැත්තෙම වීජ්‍ය සංකේත තියෙනවා. එහෙනම් අපි මුලින්ම වරහන් සහිත වීජ්‍ය සංකේතිකුත් තියෙනවා. එහෙනම් ඒක සිදු කරගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ 2 a ධන 6 මේ පැත්තේ තියෙනවා. ඒ පැත්තට තාම මුකුත් වෙනසක් කරේ නැහැ අපි. මේක වරහන සිදු කරගෙන ඉන්නවා. වරහන සිදු කරගෙන ඉන්නවා. මොකද අපි දන්නවා වරහන ඇතුලේ පද දෙකක් තියෙනවා. පද දෙකම වරහනට පිටින් තියෙන තුනේ ඉලක්කමෙන් ගුණ වෙන්න ඕන. එහෙනම් පළවෙනි පදයේ ගුණ වුණා 3a, දෙවෙනි පදයේ ගුණ වුණා ධන 3 3 කියලා අපි දානවා. හරිද? දැන් සමාන ලකුණෙන් දෙපැත්තෙම ඉංග්‍රීසි අකුර තියෙනවා. අපිට මෙහෙම තියෙද්දි ගන්න හදන්න බෑ. අපි කරන්නේ මොකක්ද? ඉංග්‍රීසි අකුර තනි පැත්තකට ගෙන එක පැත්තකට ගේනවා. ඉංග්‍රීසි අකුර සහිත පද එක පැත්තකට ගේනවා. එතකොට අපි කරමු එක්ක මේක මේ පැත්තට යවන්න පුළුවන්. එහෙම නැත්නම් මේ 3a මේ පැත්තට යවන්න පුළුවන්. හරිද? අපි මොකද කරන්නේ? අපි බලමු 3a අපි මේ පැත්තට ගියේ. අපිට හැම වෙලාවෙම කුරු මේ පැත්තේ ඉංග්‍රීසි අකුර, ඒ කියන්නේ අපේ වම් අත පැත්තේ ඉංග්‍රීසි අකුර තියෙනවා නම් අපිට ලේසියනේ සාමාන්‍ය හඳින් පැටලෙ වෙන්නේ. ඒ නිසා අපි බලමු මෙයාව මේ පැත්තට ගියේ. 3a ව මේ පැත්තට ගියේ. 3a මේ පැත්තට ගේන්න නම් අපි ඊට පස්සේ බලනවා 3a වල ඉස්සරහ තියෙන ලකුණ මොකක්ද? දැන් 3a මට මේ පැත්තෙන් අයින් කරගෙන මේ පැත්තට යවන්න ඕන. මේ පැත්තෙන් අයින් කරගෙන මේ පැත්තට යවන්න ඕන. එතකොට 3a කියන එකේන මේ දකුණු අත පැත්තේ බැඳිලා ඉන්නේ එකතු කිරීමෙන්. ඒ කියන්නේ බැඳිලා ඉන්නේ එකතු කිරීමෙන්ද අඩු කිරීමෙන්ද කියලා බලන්න පුතේ එයාගේ ඉස්සරහ තියෙන ලකුණ අනුව. එයාගේ ඉස්සරහ තියෙන ලකුණ අනුව. එතකොට එයා බැඳිලා ඉන්නේ මෙයාගේ ලකුණ ධන නිසා. ධන නිසානේ අපි ගන්නෙ නැත්තේ. එහෙනම් මෙයාගේ ලකුණ ධන නිසා ධන වලින් එකතු කිරීමකින් බැඳිලා ඉන්නේ. එහෙනම් එයාව අනිත් පැත්තට යවනකොට මේ පැත්තට මේ යගේ මේ පැත්තට යනකොට මේ පැත්තේ තිබ්බ ලකුණට විරුද්ධ ලකුණ තමයි මේ පැත්තේ දාන්නේ. තේරුණාද? එකක් මතක තියාගන්න. එතකොට එහෙනම් දෙපැත්තෙම 3a අඩු කරනවා. 2a ධන 6 මේ පැත්තේ තිබ්බ වීජ ප්‍රකාශනයේ එකෙන් අඩු කරනවා 3a. ඒ වගේම මේ පැත්තෙනුත් 3a අඩු කරනවා. එතකොට තමයි අපිට 3a 3a ඉවත් වෙලා යන්නේ. මේ පැත්තේ ඉවත් කරගෙන මෙයා මේ පැත්තට 3a දාන්න ඕනේ. එතකොට අපි කරන්නේ මේ පැත්තේ 3a බැඳිලා තියෙන එකතු කිරීමෙන් එහෙනම් 3a අඩු කරන්න ඕනේ. එහෙනම් දෙපැත්තෙම සමාන ලකුණ තියෙන නිසා දෙපැත්තෙම අඩු කරනවා. එහෙනම් 3a කියන එක දකුණු පැත්තෙන් ගැලවිලා වම් පැත්තට
ඔය දන්න සරල සමීකරණ. හැබැයි පුතේ ඔයාලා වරද්දන එක තමයි දැන් මෙතනින් මම කියන්නේ 3 මේ පැත්තට යවන්න ඕනේ කියලා. ඒකට මේක මේ විදියට තිබ්බා. මම මේ ඔයාලා වරද්දන දැන් කියන්නේ. 3 ඍණ 3 කියලා තිබ්බා. හරිද? දැන් ඔයාලට මේ 3 තමයි යවන්න ඕන. 3 තමයි යවන්න ඕන. හැබැයි ඔයා කරන්නේ මොකද්ද? මෙතන අඩුවීමක් වෙලා තියෙන්නේ. අඩුවීමක් වෙලා තියෙන හින්දා මේ පැත්තට 3 එකතුවක් දානවා. සමාන ලකුණේ මම පැත්තට ඔයා එකතුවක් දානවා. එකතුවක් දැම්මොත් මෙයාව මේ පැත්තට අපිට 3 එකතු කිරීමක් නේ කරන්න වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? 3 කැපිලා යන්නේ නැහැ. මෙතන 3 මෙතන 3 මෙයක් දාන මෙයක් දාන එහෙනම් මෙතන ලැබෙන්නේ 6 කියලා. තේරුණාද? කියන්නේ හොඳට මතක තියාගන්න ඔයාලට මොකක් හරි පදයක් එක පැත්තකින් අනිත් පැත්තට යවන්න ඕන නම් ඔයා හැමතිස්සම බලන්න ඕනේ ඒ පදයට ඉස්සරහ තියෙන ලකුණ මොකක්ද? ඒ පදයට ආසන්නයේම ඉස්සරහින් තියෙන ලකුණ මොකක්ද? ඒ ලකුණට විරුද්ධ ලකුණ යොදලා තමයි අපි හැම පැත්තට පදයක් යවන්නේ සම්පූර්ණ පදයක් එකතු වෙලා තියෙන පදයක් යවන්නේ එහෙමයි. එයාගේ ඉස්සරහ තියෙන ලකුණට විරුද්ධ ලකුණ අනිත් පැත්තේ යොදනවා. එතකොට මේ පැත්තෙන් එයා ඉවත් වෙලා යනවා. තේරුණාද? ඔය පොඩි පොඩි ඊට පස්සේ අනිත් කරන වැරද්ද තමයි සුළු කරගන්න බෑ. දැන් මෙතන මේක සුළු වෙලා වහම ඍණ 3 නෙන්නේ. සමහර දානවා මෙතෙන්ට 6 3 ගියාම 3යි. ධන 3 කියලා දාන. ඒකෝර මේ පැත්තේ ඍණේ සමානයි ධන 3. ඍණෙන් බෙදුවාම ආට එනවා ඒ සමානයි ඍණ 3 කියලා. ඒකෝර සම්පූර්ණ උත්තරේ වරදිනවා. ඔන්න ඔය වගේ පොඩි පොඩි තැන් තමයි ඔයාල වරද්දන්නේ. පොඩි පොඩි තැන් තමයි ඔයාල වරද්දන්නේ. ගාන හදන්න ගන්නවා. හැබැයි සරල ගානක් තියෙන්නේ. හැබැයි මෙන්න මේ පොඩි වැරදීම් නිසා ඒ සම්පූර්ණ ගානම වැරදෙනවා. හරිද? බෝඩ් එක මගන්නද පුතේ? හා මිස්. මට එකම එක ළමයයි එව්වේ. මම මේ දා දුන්න ගණන් ටික කරලා එව්වේ එකම එක ළමයයි. අනිත් කට්ටිය එවන්නේ නැහැ. ඇයි එවන්නේ නැත්තේ? දැන් පේපර් එකක් සමහර කරලා ඉන්නේ නැහැ. පේපර් එක සරල වෙනකම් මම පටන් ගන්න මම කියලා දෙන්නේ නැහැ. අමාරු වුණත් පුතේ බොරුවක් හරි ලියන්න. ඒ කියන්නේ අමාරු නම් දැන් ඔයා හිතන්නක දැන් ඔයා එක්සෑම් එකට මුකුත් නොදෙන යන. හැබැයි ඔයා හිස්තන් තියන්නේ නැහනේ. මොනවා හරි පචයක් කියනවනේ නේ. බොරුවක් කියනෝනේ මොනවා හරි. ඒ බොරුව හරි කමක් නැහැ මට ගාන තේරුම් ගත්ත විදියට තමන් හදලෙවන්න. එතකොට මට තේරෙනවා ඔයාලගේ කොතනද මම ඔයාලට කියලා දෙන්න ඕන කියලා. තේරුණාද? නැත්තම් මම උගන්නනකොට මට ඕන විදියට මම උගන්වන්නේ. මං හිතන්නේ ඔයාලා ඔක්කොම දන්නවා ඇති කියලා මම උගන්වනවා. හැබැයි ඔයාලට එක්සෑම් එකට උත්තර දියා ගන්න බෑ. ඒ නිසා තමයි මම කියන්නේ ඔයාලට කරලා එවන්න. කරලා එව්වට පස්සේ මට ඔයාලට අඩුපාඩු හදන්න පුළුවන්. අඩුපාඩු හදන්න පුළුවන්. ඔකට මම දන්නවා මේ ළමයා මෙන්න මේ තැන් වලට දුර්වලයි. එහෙනම් එයාට ඒ ටික වැඩිපුර තියලා දෙන්න ඕන කියලා. ඒකයි කරන්න කියන්නේ. අනිවාර්යයෙන්ම පේපර්ස් කරන්න. පේපර්ස් කරන්න නැත්නම් මම ওই පේපර් කියලා දීමත් නවත්තනවා. ඒකයි. මට ඕන විදිහට මම පාඩම කරගෙන යනවා. ඔයාලට තේරුණාද නැද්ද? මම දන්නේ නැහැ. මට ඕන විදිහට මම පාඩම කරගෙන යනවා. ඒක තමයි කරන්න ඕන එම්වේ නැති උනත්. අනිත් එක මතක තියාගන්න පුතේ 10 වසරේ ළමයින් 11 වසරේ පාස් පේපර්ස් කරන්න යන්න එපා. මම යාලට වෙනමම 10 අවසාන වාර පරීක්ෂණේ පේපර්ස් එවන්නම්. එතකොට මම පේපර්ස් කරනකොට 10යි 11යි වෙන් කරලා පේපර්ස් කරන්න. හරිද? ඒක නිසා 10 ළමයි කරන්න යන්න එපා. පාඩම කියලා දෙනකොට කාටවත් පොදු වෙන්නේ කියලා දෙන්නේ. 10 වසරේ ටිකම තමයි කියලා දෙන්නේ. එතකොට 10 වසරේ ළමයිනොත් පාඩමට සම්බන්ධ වෙන්න පේපර්ස් කරනකොට දෙගොල්ලට දවස් දෙකක කරන්න. හරිද? ඒත් එවනවනම් විතරයි කරන්නේ නැත්නම් කරන්නේ නැහැ මම. ඔයාලා පේපර්ස් කරලා එවනවනම් විතරයි කරන්නේ. මොකද දැන් මම 2008 එක කියලා දුන්නා. හදන්න ඕන ගණන් ටික මෙහෙමයි මෙහෙමයි එන්නේ කියලා පොඩි හරි ඔයාලට අවබෝධයක් ඇති. වීඩියෝ ටිකක් දැම්මා. ඒකට මේ වීඩියෝ එක බලලා හරි ඊළඟ අවුරුද්ද ටික හදන්න. ඒ ගණන් ටික හදන්න. හදලා එවන්න. එවුවට පස්සේ මම එක එක්කෙනාගේ අඩුපාඩු අනුව ඒ ගාන කියලා දෙන්න. හරිද? ඊළඟ ගාන බලන්න. ඊළඟ ගාන අපිට තිබ්බේ දෙක වැඩි කිරීම දෙවරයක් 1 + x + 5 = 3 වාරයක්
x ring a decker, adu kiri ma ekker. Omno homa tipi. Nagan, demo kaden. Mulim ma kara nona, depekte warahan deka sulu kara genin. Depekte warahan deka sulu na adu pasi api de puluang. Tawat me wijie prakashen a deke, sajatiya padati ena wana, sulu kara gena, sarala kara gan, sulu kara gena, sarala kara gan. Ena metana mulim ma warahana sulu kara nona, warahana sulu kara nona kota mekendi. Warahana itu le pada tunak tiennama, hilangnya pada tunama dekeng guna menonna. Ini mana? Tang kata hari, me warahana itu le mulimu suruh keragi ini pulua. Warahana itu le sajatiya pada dekak tienna. Ikkai, prina bahaya kira sajatiya pada dekak tienna. Hena? Edenna mas suruh keragi ini nak pulua mulimu. Edenna mas suruh keragi ini hidup tapi tiennama. Dewarya, ikkai, prina bahaya. Ikkai prina bahaya. Ikkai ane dana prina bahaya ane prina sang kiawa, hena? Lakunya deka samaan ya, ekagi ngekak kardera, rina hatrai, x rina hatrai tiela, ini pette, warahana tawat sulwena. Samaan ya, ini pette, tunai x mekeneng, warahana ini kene, warahana itu kene pada deka. X rina deka, rina ekter. Kelo ini dia ter, pal, wampe, dapur pette tik deka, ini dia ter, wampe deh liyaman sulua. Hari deh, dem bu kardha warahani wat keragaan nuan putih, dem warahani wat keragaan nuan. Mata ketiga agan, oyagi dapunu atau pete, warahana itu piting tuna tiyan awa. Itu kodat tuning guna teran nona warahana atulet tiyan apa dah vitera. Warahana atulet tiyan apa dah vitera. Maka deh mainnya ni ekstrena dekat tiyan apa dah dekat dekat tuning guna teran ni tiyan kita main kira tiyan. Hei mana tuh? Mainnya ni ehan tiyan ekat tuning guna mainnya ni. Hei mana ni ala? Ni sampun ni kita mau warahana dana. Sampun ni kita mau warahana dana. Abang, ini mau orang anak dalane, tiennye, tuneng guna kerana ekstrena dekat tienna, di pada wujudnya perkasaannya, enam tereng adu kerana ekak, ekak tamai oya, dapat pete tienna wujudnya perkasaannya belati, hari itu, tu kau dengan suruh keramu api, wang pete, orang anak tule pada dekat tienno, e dekat mana, dekat guna menno na. Yang apa dia nama deka x deka guna krima hatera rina metana dana metana rina, ikannya rina at sama anai metana sulu nama warahan itu lebih apa jadi kita yang guna ini tunai x rina higher rina ekter tunai x rina higher rina ekter then mekatte pada tunak wicie prakashanya kawe ekke sajatiya pada tiennama dikira belua sajatiya pada tiennama na sajatiya pada deka sulu kara. Tukar tapi dia nama deka x rina atter sama anai. Mete dia nama sajatiya pada deka lakuna sama anai. Hina magian deka itu yang nona hina tunai x hatter mana hatter dia ala ke lakuna mai. Ikan dia rina hatter. Ala ke dalal lakuna mai rina hatter. Hari deh. Dan muka deka nona. Then x pada mepetter deka nona. X pada mepetter. Ho x pada mepetter hari ke ni anu. Kamar tak kena tiket, kereta kereta. Mam meow mai me petir gain nang, meow me petir gain nang. Itu kalau mam balai non muka aja. Dapunu pete, eksa dang ku pada ye lakunu muka aja. Dapunu pete eksa dang ku pada ye lakunu dana. Eh nang, ya me petir ena kuda rina bilai. Nang apa dia plan dekai eks rina atter, rina tunai eks samaanai. Meten ini tunai eks galah bilai ana wa. Tunai eks galah bilai ana. Rina hati kilo nang apa dia keli meli ana kulua. Hari deh, mulai itu ennya rina hati bitera. Meyawa ayam kah, meyepet kah, demma meyawa meyepet kah, dana na meyange lakunya itu virudde lakunya tamai meyepet kah, dana no ni kaya ni rina tu naik es, itu enawa rina hati kiri. Hari deh, dem meyepet kah, awa pita pada tu nak sahita wicie prakashanya, e pada tu nih sajatiya pada deka handu negarata, sajatiya pada deka handu negarata, paling kah enawa gemai meyawa rina meyawa dana. Vishala gain kudagi adukara, Vishala gain lakuna gatte, ekyane rina x, rina atter, samanai rina hatter. Me lakunu tamayu ala varad dhani kutte, lakunu dhana eva tamayu varad dhani. Gana hedda hadanna ona me piyava varvelde gil avabodhya aktiya ma. Hadai sulukirin tamayu ala gudak varad dhani. Uru sulukirin hadaga anna naam, ala nitrama ganaam hadanna ona. Nitrama ganaam hadanna ona. Harida. Ini pasai. Dan muka tu macam mana? Dan apa balan nona? Mee pette. Wange wam pette. Wijie prakashan itu. Kerala tiennya ganita karma mana? Wijie sanke itu. Kerala tiennya ganita karma mana? Hari deh.
එහෙම එහෙම නැත්තම් ඔව් එහෙම හිතන්නකො මුලින්ම බලන්න ඕන මේ පැත්තේ වීජීය සංකේතය විතරක් තිබ්බොත් ඒ කියන්නේ මගේ x විතරක් මට දුන්නොත් කවුරු හරි ඒ x කියන එකේනට මොන ගණිත කර්මයේ යොදලද න්‍යාව සකස් කරගන්න මේ කියන වීජීය ප්‍රකාශනය සකස් කරගන්න ඒක තමයි මුලින්ම බලන්න ඕන මොකක්ද එහෙනම් කරන්නේ x ඉන්නවා x වල ළඟින්ම තියෙනවා එක ළඟින්ම තියෙනවා එක ඒ කියන්නේ ඍණ එකෙන් ගුණ වෙලා තියෙනවා x කියන එක නා ඍණ එකෙන් ගුණ වෙලා ඊට පස්සේ මොකද්ද වෙලා තියෙන්නේ 8ක් අඩු කරලා 8ක් අඩු කරලා එහෙනම් අවසානයේදී වෙලා තියෙන්නේ 8ක් අඩු වීම එහෙනම් විසඳනකොට මුලින්ම කරන්න ඕන 8ක් එකතු කරන එක 8ක් එකතු කරන එක එහෙනම් දෙපැත්තද මොකද්ද කරන්නේ 8ක් එකතු කරනවා ඍණ 7ට ධන 8ක් එකතු කරනවා ऐसे में बताते हैं आठ तक आठ इवर्ट तलाया ना माँ रीना एक्स समानाई लक्षण का समानाई है ना विशाल के कुड़ाई कड़करा विशाल के नागे लक्षण करते हैं यानी दाना एक का दर मुकाद रीना एक्स तमाई समान में ने एक कट यानी अपने में आवाज़ शुरू करा दर में गणित कर में विरुद्ध देखा तमाई कराने दीने यानी रीना एक केम बेदान नौना ये ना अपने देनवा रीना एक्स बेदी मरीने एक समान है एक बेदी मरीने एक මෙතන ඍණයි ඍණයි ධන වෙලා x සමානයි මෙතන ධනයි ඍණයි ඍණ 1 කියනවා. එහෙනම් x සමානයි ඍණ 1. ඒ අවස්ථාවේදී x සමානයි ඍණ 1 කියලා අපිට ලැබෙනවා. හරිද? අඩුපාඩු තියෙනවා නම් මේ උත්තරය ආවද ඍණ 1 කියන එක ආවද පුතේ? හ්ම්? මේව ඔයාල දන්නේ නැව මොකද පොඩි පන්තිවල ඉඳන් ඉගෙනගෙන එනවා සමීකරණ විසඳින්න. ඒකට මේව දන්න දේවල් ඔයාල කරන වැරදි තමයි මට කියලා දෙන්න තියෙන්නේ පුතේ. දන්න දේවල් ඔයාල කරන වැරදි ඔයාලට වැරදීම් සිදු වෙන්න පුළුවන් අවස්ථා තමයි මට කියලා දෙන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ අමතක කට්ටියන්ට ආයි මතක් කරලා දීම තමයි කරන්න තියෙන්නේ. බෝඩ් එකම ගන්නද පුතේ? भाग सहित समीकरण भाग भाग दुड़ाई भय එක බෙදීම දෙක ධන x බෙදීම තුන සමානයි 8 සමානයි 8 ඔන්නකොම තියෙනවා සම්විජීය සමීකරණය හරිද මෙතෙන්දී පුතේ අපිට අපේ මේ ඉංග්‍රීසි අකුරු නම් එක පැත්තක තියෙනවා ඉංග්‍රීසි අකුරු නම් එක පැත්තක තියෙනවා මොකද මේ පැත්තෙන් මේ පැත්තට ගේන්න දෙයක් නැහැ හැබැයි මෙතන භාගත් එක තියෙන්නේ භාගත් භාග දෙකක එකතුවක් භාග දෙකක එකතුවක් ඒ භාග දෙකේ වීජීය සංකේත තියෙනවා ඒකට අපි කියන එකද වීජීය භාග දෙකක් කියලා මේ වීජීය භාග දෙකක් වීජීය භාග දෙකක් කිව්වත් අපි භාග ගැන කතා කරපු සිද්ධාන්තෙම තමයි මේකට දාන්න ඕනේ කියන්නේ භාග සුළු කරේ කොහොමද ඒ විදිහට තමයි මේවත් සුළු කරන්න ඕන භාග අපි සුළු කරේ කොහොමද භාග අපිට දැන් මේ දෙකේ භාග දෙකක එකතුවක්. එතකොට භාග දෙකක් එකතු කරන්න තියෙනවා නම් අපි මුලින්ම කරන්න ඕනේ මොකක්ද? එකතුවක් කරන්න හෝ අඩු කරන්න තියෙනවා නම්. අපි භාග එකතු කිරීම අඩු කිරීම කතා කරලා තියෙනවා. එතකොට අපි මොකද කරන්න ඕන? මෙහෙම තියෙද්දී අපිට භාග මේක තිබ්බා දෙකෙන් එක එකතු කිරීම තුනෙන් එක. මොන භාග දෙක? ওই භාග දෙකනේ තියෙන්නේ ඊට වෙනසකට තියෙන්නේ ලවයට වීජීය සංකේතය යොදලා වීජීය ප්‍රකාශ දෙකක් තියෙන ලවයට මෙහෙම තිබ්බ අවස්ථාවක අපි මොකද කරන්නේ අපි කරන්න ඕන පොදු හරය හොයන්න අන්න හරි පොදු හරය හොයන්න කියන්නේ හරයන් දෙක සමාන කරගන්න ඕන හරයන් සමාන වුණාට පස්සේ තමයි පුතේ අපිට
සුළු කිරීම කරන්න පුළුවන් වෙන්නේ. හරයන් සමාන වුණාට පස්සේ සමාන කරගත්තට පස්සේ තමයි අපිට භාග දෙක එකතු කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මෙහෙම තියදී අපිට භාග එකතු කරන්න බෑ. හරයන් සමාන වෙන්න ඕන. නම් හරය සමාන කරගන්නවා කියලා අපි කරන්නේ මොකක්ද? භාග දෙකක භාග දෙකක් හෝ තුනක් හෝ කීපයක් තිබ්බොත් ඒ භාගවල හරය සමාන කරගන්නවා කියලා කරන්නේ මොකක්ද? හරය සමාන කරගන්නවා කියලා මොකද කරන්නේ? දීලා තියෙන භාගවල ඒ කියන්නේ දෙක සහ දීලා තියෙන භාගවල හරයන්වල ඒ කියන්නේ දෙක දෙක සහ තුන කියන සංඛ්‍යාවල දීලා තියෙන භාග දෙක දිහා බලනවා ඒ භාග දෙකේ හරයන් වෙන්නේ මොනවද කියලා බලනවා එක භාගයක හරය දෙක අනිත් භාගයේ හරය තුන ඔබට දෙක සහ තුනේ කුඩා වදු ගුණාකාරය තමයි අපි පොදු හරය විදියට ගන්නෙ දෙක සහ තුනේ කුඩා වදු ගුණාකාරය ගුණාකාරය තමයි අපි පොදු හරය ලෙස ගන්නෙ අන්න එහෙනම් ඒ දෙක සහ තුනේ කුඩා පොදු ගුණාකාරය මොකද්ද කුඩා පොදු ගුණාකාරය සමානයි කියද දෙකේ තුනේ කුඩා පොදු ගුණාකාරය 6 දෙකේ තුනේ 6 ක්‍රේදී 6 වරක් සැකරේ කියලා වෙනකොට පළවෙනියෙන්ම ලැබෙන දෙන්නටම පොදු ගුණාකාරය මොකක්ද 6 ඒක තමයි කුඩා පොදු ගුණාකාරය කියන එකේ අර්ථය එතකොට කුඩා පොදු ගුණාකාරය අපිට 6 කියලා ආව එහෙනම් පොදු හරය ලෙස ගන්නෙ 6 එහෙනම් අපි මොකද කරන්නේ මෙයාගේ හරය 6 කරගන්න මෙයාව තුල්්‍ය කරගන්නවා සරි මෙයාගේ හරය 6 කරගන්න ඒ කියන්නේ මේ භාගය හරය 6 සහිත භාගයකට තුල්්‍ය කරගන්න නම් උඩයි යටයි දෙකම සුළු කරා හරිද මෙයා කරේ ඒ විදිහට දැන් මෙතෙන්දි පුතේ මෙතෙන්දි එහෙම කරන්න පුළුවන් ඊට වඩා ඔයාලට ලේසියෙන් මෙන්න මේ කරේ මතක තියාගන්න ඒ කියන්නේ මේ කුඩා පොදු ගුණාකාරය හොයන්න ඕන ඔයාලට භාග කීපයක් දීලා තියෙනවා නම් ඒ භාග සියල්ලගෙම කුඩා පොදු ගුණ හරයන්ගේ කුඩා පොදු ගුණාකාරය හොයන්න ඕන හරයන්ගේ කුඩා පොදු ගුණාකාරය හොයන්න ඕන හරිද එතකොට මෙතන දීලා තියෙන අපිට ඊට අමතරව ඔයාලට දීලා තියෙන බීජීය ප්‍රකාශනයේ පද ගණන හඳුනගන්න බීජීය ප්‍රකාශනයේ නෙමෙයි මුළු සමීකරණයේම පද ගණන හඳුනගන්න එතකොට මෙතන නම් පද කීයක් තියෙනවද මේ පැත්තේ වීජීය ප්‍රකාශනයක් තියෙන්නේ මේක එක පදයක් පළමු පදය මේක දෙවන පදය ඇයි ධන ලකුණෙන් තමයි වෙන් වෙලා තියෙන්නේ මේ එක භාගයක් මේ එක භාගයක් එතකොට පද දෙකක් තියෙන්නේ එහෙනම් මේ පද දෙකයි මේ සමාන ලකුණෙන් හැ පැත්තේ පදයයි සම්පූර්ණ සමීකරණයෙම පද තුනක් තියෙනවා සම්පූර්ණ සමීකරණයටම පද තුනක් ඇත සම්පූර්ණ සමීකරණයටම පද තුනක් තියෙනවා වම් පැත්තේ පද දෙකයි දකුණු පැත්තේ එක පදයයි හරිද මුලින්ම පද ගණන හඳුනගන්න එතන පද ගණන අපි හඳුනන්නේ කොහොමද මෙතන එකතු කිරීමකින් වෙන් වෙලා තියෙනවානේ ප්‍රධාන එකතු කිරීමකින් වෙන් වෙලා තියෙනවා මේ භාගය සහ මේ භාගය එතකොට පද දෙකක් තියෙනවා ඊට පස්සේ අපි කරන්න ඕන බීජීය භාගවල හරයන් දිහා බලනවා හරයන් දිහා බලලා ඒ හරයන්ගේ කුඩා පොදු ගුණාකාරය හොයාගන්නවා හරයන්ගේ කුඩා පොදු ගුණාකාරය හොයාගන්නවා ඊළඟ පියවර විදියට කරන්නේ අපි හරයන්ගේ හරයන්ගේ කුඩා පොදු ගුණාකාරය මේ ගණනට අනුව නම් හරයන්ගේ කුඩා පොදු ගුණාකාරය ඒ කියන්නේ 2 සහ 3හි කූපෝබු කීයද එන්නේ අපිට 6 කුඩා පොදු ගුණාකාරය 6 දැන් කරන්නේ පුතේ මේ සමීකරණයේ හැම පදයක්ම 6න් ගුණ කරනවා හැම පදයක්ම 6න් ගුණ කරනවා ඒ කියන්නේ අපි මේ දැන් අපිට හරය තියෙද්දි බීජීය සමීකරණ විසඳන එක කරදරයි හරය තියෙද්දි බීජීය සමීකරණ විසඳන එක කරදරයි හරිද එතකොට අපි කරන්නේ හරය අයින් කරගන්නවා හරය අයින් කරගත්තාම අපිට සාමාන්‍ය අපි දන්න විදිහට සමීකරණය ගොඩනැගෙනවා ඊට පස්සේ අපිට හදන්න ලේසියි ඒ නිසා හරය අයින් කරගන්න නම් දීලා තියෙන හරයන් අයින් කරගන්න නම් අපි කරන්නේ මොකද්ද ඒ හරයන්ගේ කුඩා පොදු ගුණාකාරය හොයාගෙන ඒ කුඩා පොදු ගුණාකාරයෙන් සම්පූර්ණ සමීකරණයම ගුණ කරනවා ඒ කියන්නේ සම්පූර්ණ සමීකරණයම ගුණ කරනවා කියන්නේ පද හැම එකක්ම මෙන්න මේ 6න් ගුණ වෙන්න ඕන තේරුණාද ඊළඟ පියවර විදියට අපි කරන්නේ මොකද්ද සෑම පදයක්ම
හයෙන් ගුණ කරන්න. සෑම පදයක්ම කුඩා පොදු ගුණාකාරයෙන්, ඒ කියන්නේ හයෙන් ගුණ කරන්න. ඒක තමයි කරන්න ඕනේ. ඊට පස්සේ අපිට මේ හරයන් නැති වෙලා යන. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. හරිද? මෙතෙන්දී අපි හර මේ පැත්තේ හරයන් සමාන කරලා මේ වීඩියෝ ප්‍රකාශන දෙක එකතු කරලා අගේ තවත් සරල කරගෙන අපිට උත්තරේ හොයන් එහෙම යන්න පුළුවන්. මම ඒ ක්‍රමෙත් කියලා දෙන්නම්. දැනට මේක අහගන්නකො මම හිතන්නේ මේ විදිහට පුරුදුනහම ලේසියි ඔයාලා. ඒ කියන්නේ මුළු සමීකරණය දිහාම බලන්න. මුළු සමීකරණය දිහාම බලන්න. එතකොට මේ පැත්තේ වලට හරයන් තිබ්බොත් ඒ හරය ඇතුළුව තමයි අපි කුඩා පොදු ගුණාකාරය ගන්න ඕනේ. ඒ හරය ඇතුළුව තමයි එහෙනම් සංඛ්‍යා තුනේම කුඩා පොදු ගුණාකාරය. හරයන් තුනේම කුඩා පොදු ගුණාකාරය මොකක්ද කියලා බලන්න. ඒ කුඩා පොදු ගුණාකාරයෙන් තමයි පුතේ සම්පූර්ණ සමීකරණයම ගුණ කරන්න ඕනේ. සම්පූර්ණ සමීකරණයම ගුණ කරන්න ඕන. දැන් එහෙනම් මොකද්ද අපි කුඩා පොදු ගුණාකාරය 6යි කියලා හොයාගත්තා. එහෙනම් සමීකරණයම 6ෙන් ගුණ කරනවා. ඒ කියන්නේ 1 1 පදය 6ෙන් ගුණ කරනවා. 1 1 පදය 6ෙන්. මේකයි මම කියව මුලින්ම ඔයාලා පද කීයක් තියෙනවද කියන එක හඳුනා ගන්න ඕන. එහෙනම් මේ තියෙන 1 පදයක් ඒ පදය ගුණ කරනවා 6. හරිද? මොන් මේක 6ෙන් ගුණ කරා. ඒකට එකතු කරන්න ඕන x බෙදීම 3 ගුණ කිරීම 6. මේ කියන පදේ 6ෙන් ගුණ කරා. හරිද? සමානයි සමාන ලකුණෙන් එහා එක පදයක් තියෙනවා 8 8 ගුණ කිරීම 6. ඔය විදිහට දැම්ම. හරිද? දැන් මොකක්ද කරන්න? මේ තියෙන්නේ ගුණිතය. අපි දන්නවා භාග ගුණ කරනකොට මෙයාගේ එකනේ හරය වෙන්නේ මෙයාගේ එක. භාග ගුණ කරනකොට හරය හරයෙන් ගුණ කරනවා ලවය ලවයෙන් ගුණ කරනවා හරය ලවය සාධක තියෙනවා නම් කපන්න පුළුවන්. එහෙනම් මෙතන මොකද්ද වෙන්නේ? මේ 6යි මේ 2යි කැපිලා යනවා. 2ට 2ේ ගොඩවල් 1යි 6ට 2ේ ගොඩවල් 3යි. මෙතන හරය ලවයයි දෙකම 3ෙන් කැපෙනවා. 3ට 3ෙන් ගොඩවල් 1යි 6ට 3ෙන් ගොඩවල් 2යි. ඔන්න ඔය විදිහට අපිට එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? හරය එක වෙලා හරය ඉවත් වෙලා ගිහිල්ලා. දැන් සුළු කරන්න. දැන් ලැබුණු උත්තර සුළු කරන්න. මේ තියෙන මොකද්ද? 3ෙන් ගුණ කරන්න මෙන්න මේ x + 1 කියන වීජ්‍ය ප්‍රකාශනයම. මේක තනි පදයක් විදිහට හැසිරෙන්නේ. එතකොට මේක පදයක්. නොද මේ x + 1 කියන ප්‍රකාශයම තමයි 3ෙන් ගුණ කරන්න තියෙන්නේ. x + 1 කියන ප්‍රකාශයම 3ෙන් ගුණ කරන්න ඒකට එකතු කරන්න මෙතන ඉස්සුළු වෙලා එනවා 2යි x කියලා. එතන ඉස්සුළු වෙලා එනවා 2යි x කියලා. එහෙනම් සමානයි 8 වරක් 6 කීයද? 48. හරිද? 8 වරක් 6 48. ඔන්න ඔය විදිහට අපි හරයන් තමත් කැඩි කැඩි දහින පුතේ. ඩික්කු. ඩික්කක් විතරයි. සිග්නල් වල අවුලක් වෙන්නට පුතේ. හරිද? එතකොට මොකද්ද? හරයන් ඉවත් කරගන්න නම් අපි කරේ හරයන්ගේ කුඩා පොදු ගුණාකාරයෙන් සම්පූර්ණ සමීකරණයම සුළු කරා. සම්පූර්ණ සමීකරණයම සුළු කරනවා කියලා කියන්නේ මොකද්ද? එක් එක් පදය වෙන වෙනම ගුණ කරන්න ඕනේ. එක් එක් පදය වෙන වෙනම කුඩා පොදු ගුණාකාරයෙන් ගුණ කරන්න ඕනේ. මේ පදයේ කුඩා පොදු ගුණාකාරයෙන් ගුණ කරාම අපිට මේ වගේ ද්විපද වීජ ප්‍රකාශනයක් සංඛ්‍යාවකින් ගුණ කරන්න කියලා ආවා. මේ පදයේ ගුණ කරාම අපිට 2x කියලා ආවා. සමාන ලකුණෙන් එහා පැත්තේ දකුණු අත පැත්තේ තියෙන පදයේ ගුණ කරාම 48 කියලා ආවා. හරිද? දැන් අපිට ඔන්න අපි දන්න විදිහේ හරයන් නැති සරල සමීකරණයක් ලැබිලා තියෙනවා. එහෙනම් මේක විසඳලා අපිට හදන්න පුළුවන්. හරිද? සිදු උත්තරෙත් හොයලා තියෙනවා. හොඳයි. මේක මෙතෙන් දැනක මේ ටික ලියාගන්න පුතේ. මේ ගානට කමන්නේ ඔයාලා හදලා තිබ්බට කමක් නැහැ. මේ ගාන වෙනමම ආයෙ ලියාගන්න. මේ ටික ලියාගන්න. මොකද ආයෙ මේ වගේ ගණන් හදනකොට ඔයාලට කොහොමද හදුවේ කියලා පැහැදිලි වෙන්න. මේක මෙතෙන් දැනක ලියාගන්න. ලියාගෙන ඉවර නම් කියන්න.
හරියට බෝඩ් එකේ පෙන්නද පුතේ හොඳ වෙලාව හරිද දැන්